අයිබෝවන් සුබ දවසක් ලාහිරු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම කෙනෙක්ටම අපි කතා කරගෙන ආපු word tutorial ටිකේ අද දවසේ කතා කරන්නේ මේ මුල ටික අපි කතා කළා paragraph කොටසත් style කොටසත් ඒ වගේම මේ editing කියන කොටසත් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි දිගටම මේ පාඩම් ටික කරගෙන යනවා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා හරි ඔයාලා දන්නවා මේ මුලින් කොටස අපි කතා කළා දැන් තියෙන මේ paragraph කියන කොටස කතා කරන්න මේක ඔයාලා දන්නවා මෙතන මුලින්ම තියෙනවා අපිට මොනවා හරි දෙයක් ටයිප් කරනකොට පාවිච්චි කරන්න ඕන bullet කීපයක් මේ විදිහට dot එක හරිය මේ මෙතන තියෙන bullet ඊට අමතරව ඔයාලට ඕන නම් ඔයාලට අවශ්‍ය කරන එකක් මේ pitch එකක් මෙතනින් තෝරගන්න පුළුවන් ඔයාලට ඕන සිම්බල් එකක් මෙතන තෝරගන්න පුළුවන් මෙතන තියෙන මේ විදිහට ගිහලා ඔයාලා කැමති සිම්බල් එකක් මෙතන තෝරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට පිච් එකක් ඕන නම් ඒත් මේ ඔන්ලයින් ඔයාලට ඕන පිච් එකක් තෝරගන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා තෝරගන්න පුළුවන් හරි අපි කීපයක් බලමු උදාහරණයක් විදියට මම මෙතනින් මේ විදියට ස්පේස් එකක් තියාගෙන අපි කීපයක් ලියාගමු මොනවා හරි මේ විදියට book 1 book 2 book 3 ඔය විදියට දාගත්තා මේකට අපිට bullet එකක් දාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන ලේසියෙන්ම මෙතෙන්ට ගියා මෙතනින් ඔයාල කැමති එකක් මේ විදියට select කරලා දාගන්න පුළුවන් මම මේ ඊතලේ දාගන්නවා ඒක select කළාට පස්සේ මේ විදියට ඒ බුලට් එකට මාරු වෙනවා ඊට පස්සේ ඔයාලට ඊළඟ තවත් එකක් ටයිප් කරනවා නම් මේ එන්ටර් කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරාම ඔටෝම ඒ බුලට් එක එතෙන්ට ඇඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට ඊළඟ එක මේ විදියට දා ගන්න පුළුවන් හරි ඒ විදියට ඔයාලට අවශ්‍ය කරන ඕන එකක් ඕන තැනකට මෙතන තියෙන පාවිච්චි කරන්න පුළුවන් මෙතන තියෙන දෙයක් නෙවෙයි නම් මෙතනින් ගිහිල්ලා ඔයාලට सिंबल तोरगन्ना एवगे वाला ऊन पिचक तीन ये पिचक तोरगन्ना वाला पुलवा हकीव तीन अरे अभी इलांट बलमू मेकट मे विधिया टपिकमी नंबर दागा कोहमद कीला मुड़ी वाला दिब्बे ईताले नम तपिट मेक मे विद्य तीन एबीसी ओण हेम एम एम नेट मे विधिया मेतन तीन ओन पो मेट वाले विनस्कर पुलवा हकीव तीन तीन वैडिय दीर्घ कथाकर सामान्य तीरने हिंदा इट पशे अभी बलमु ඔයාලට ඕඩර් ලිස්ට් එක මේ විදියට වෙනස් කර ගන්න ඕන නම් මෙතනින් ඔයාලට මේ තියෙන ඕනම එකක් ප්‍රධාන මාතෘකාව අනු මාතෘකාව විදියට නම්බර් ඇඩ් කර ගන්න ඕන නම් ඒ හැම එකක්මත් මෙතනින් ඔයාලට කරන්න පුළුවන්. හරි ඊළඟට ඔයාලට මේ විදියට ඔයාලගේ තියෙන ඡේදය සම්පූර්ණ මුලට ගන්න ඕන නම් align කර ගන්න ඕන නම් left එකට මෙතනින් select කළාම මේ විදියට දැන් මේක තියෙන්නේ සාමාන්‍යයෙන් left එකට align වෙලා මේක සෙන්ටර් කරගන්න ඕන නම් අපිට මේ විදිහට සෙන්ටර් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේයි ඔක්කොම ටෙක්ස්ට් එක මේ මැදට උනා. ඊට පස්සේ මේක අපිට අනිත් පැත්තට දාගන්න ඕන නම් මේ විදිහට ඒක
ලයින් වෙනවා රයිට් එකට. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් තියා ගන්න ඕන නම් අපිට මේ විදියට හදා ගන්න පුළුවන්. මේක ජස්ටිෆයි කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන කතා කරන්න ඕනේ. මේ තියෙන්නේ වචන ඡේදයේ තියෙන පේලි දෙකක් අතර තියෙන ස්පේස් එක මේක ඔයාලට වෙනස් කරලා බැලුවම් තේරෙයි මේ වචන ටික ඔක්කොම එක ළඟට එනවා මේ 3.0 කළාම ඔයාලට පෙනේ ගොඩක් වචන වචනවල ඒ වාක්‍යවල පරතරය ඈත් වෙනවා මේ තියෙන අගයන්ට අමතර වගයක් ඔයාලට දෙන්න නම් මේ තියෙන ඔප්ෂන් කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට කැමති අගයක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ලෙෆ්ට් එකට රයිට් එකට ඒ විදියට උඩට පහළට ඕන විදියකට අපිට මෙතනින් මේක හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි මෙතනින් තියෙන ඔයාලට ටෙක්ස්ට් එකේ කලර් එක කියන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන් තේරෙනවා ඔයාලට ඕන කලර් එක ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙව මේ ටෙස්ට් එක ඔයාලට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක සිලෙක්ට් කළාට පස්සේ මේ විදියට වෙනම බා එකක් ඔයාලට එනවා ඒකිනුත් ඔයාලට ගොඩක් දේවල් කරගන්න පුළුවන් අන්ඩර්ලයින් කරගන්න ඒ වගේම ඉටලික් කරගන්න බෝල්ඩ් කරගන්න ඒ වගේම කලර් කරගන්න සහ ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරගන්න ඒ හැම දෙයක්ම නම්බර් ටික දාගන්න බුලට් ටික දාගන්න සයිස් එක අඩු වැඩි කරගන්න ඒ හැම දෙයක්ම මෙතනින් ඔයාලට කරගන්න පුළුවන් මේක සිලෙක්ට් කරගමන් එහෙම ටූල් එකකුත් එනවා ෆොන්ට් එක මාරු කරගන්නත් පුළුවන් ෆොන්ට් එකේ සයිස් එක මෙතනින් වෙනස් කරගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ ටූල් එක ගැන අපි කතා කරමු. ඔයාලට මෙතනින් රූල් එකක් ඇඳ ගන්න ඕන නම් ඉරක් ගහ ගන්න ඕන නම් ඔයාලට මෙතන තියෙන මේක සිලෙක්ට් කරලා බොටන් කියන එකට මේ විදියට දුන්නට පස්සේ ඔයාලට පේනවා එතනින් බොටම් එකෙන් මේ වගේ ඉරක් ඇඳ ගන්න පුළුවන්. ඒ විදියට ඔයාලට ඕන එකක් මෙතනින් හදා ගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි කොටුවක් එම ඩිසයින් කරගන්න ඕන නම් මෙතනින් පුළුවන් ඔයාලට ටේබල් එකක් ඩිසයින් කරගන්න. ඊට අමතරව ඔයාලට බෝඩ එකක් දාගන්න ඕන නම් මෙතනින් බෝඩ එකක් දාගන්නත් පුළුවන්. බෝඩ අපි වෙනම තැනකදී කතා කරනවා. ඒ හින්දා මෙතෙන් දිවැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් කියනවා නම් මෙතනින් ඔයාලට බෝඩ එක තියෙන්න ඕන විදිය සිලෙක්ට් කරලා ඔයාලට ඕකේ කළාට පස්සේ මේකට බෝඩ එක දාගන්න පුළුවන් පේජ් එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවා මේ ඔයාලගේ ටයිප් කරපු එක ටැබ් එකක් තියාගන්න ඕන නම් පොඩ්ඩක් ඉස්සරහට දාගන්න ඕන නම් මෙතන සිලෙක්ට් කළාම මේ ටික මේ විදියට අවශ්‍ය ගානට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් මේක ඔයාලට ටැබ් කී එකිනුත් ඒ විදියටම සිලෙක්ට් කරලා කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ඡේදයක් වගේ කොටසක් ඔක්කොම එකපාර ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නම් මෙතනින් ඔයාලට මේ විදියට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් මේක මේ විදියටම ටැබ් කී එක ප්‍රෙස් කරලත් ඔයාලට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි ඊට පස්සේ ස්ටයිල් කියන එක ගැන කතා කළොත් ස්ටයිල් කියන එකෙන් තියෙන්නේ ඔයාලගේ මේ තියෙන page එකේ ස්ටයිල් එක මෙයාලා දීපු මේ ඕන format එකට ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විදියට select කරලා ඔයාලට එයාලගේ දීපු format එකට ඒ ටික වෙනස් කරගන්න පුළුවන් ඊට වඩා ලේසි මම හිතන්නේ මේ format එකක් ඉස්සෙල්ලම select කරනවා නම් ඔයාලට මේ format එකක් select කරගෙන ඔයාලට type කරගන්න type කරගෙන යන්න පුළුවන් එම නැත්තම් ඔයාලට කැමති ෆෝමැට් එකකින් ඔයාලට වැඩ ටික ඕන විදියට කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන මීට අමතරව මෙතනින් පහළට ගියාට පස්සෙත් තව ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ඔක්කොම ස්ටයිල් ටික ක්ලියර් කරගන්න පුළුවන් මේ විදියට මුල් ඡේදෙම සියලු ෆෝමැට් අයින් කරගන්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් එකම ෆ්‍රොන්ට් එකකින් ලියපු ටෙක්ස් එකක් විතරයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඒ විදියට ඔයාලට අවශ්‍ය කරන විදියට ඔයාලගේ ડોකියුමන්ට් එක එඩිට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඒ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ අද. අපි මේ පයින් කියන එක ගොඩක් වටිනවා. ඒ හින්දා මේක ගැන කතා කරමු. මෙයාට ඔයාලට මොනවා හරි දෙයක් මේ සම්පූර්ණ පේජ් ගණනාවක් තියෙන එක මොනවා හරි දෙයක් සර්ච් කරගන්න ඕන වුනාම ඔයාලට මෙන්න මෙතන ෆයින් කියන එක සිලෙක්ට් කරලා ඒ ඇත්තේ මෙන්න මේ බා එක එනවා. මෙන්න මෙතන ඔයාලට ඒක ටයිප් කරලා ඔයාලට අවශ්‍ය කරන කොටස සර්ච් කරගන්න පුළුවන් ඔක්කොම කියෝ කියෝ ඉන්න ඕනේ අම්මට සබ් හෙඩින් කියන කොටස සිලෙක්ට් කරගන්න ඕන කියලා හිතමු අපි මම ඒක මෙතන මේ විදියට ටයිප් කරනවා ඊට පස්සේ ඒ එයාලගේ රිසල්ට් තුනක් දෙනවා ඒ කියන්නේ මේ සබ් හෙඩින් කියන වචනේ ස්ථාන තුනක ටයිප් වෙලා තියෙනවා ඒ තුනම මට මේ විදියට කහ පාටට හයිලයිට් කරලා පෙන්නනවා ඒක ගොඩක් පහසුයි යම් දෙයක් සර්ච් කරගන්න ඕන නම් වර්ඩ් එකේ ටයිප් කරපුවා
ඊට පස්සේ ඊට පස්සේ තියෙන මේ රීපේස් කියන එකක් කතා කරන්න ඕන. මේකත් ගොඩක් වටිනවා. උදාහරණයක් විදිහට මම මේ කියලා දෙන්න ටයිප් කරගත්ත මේ කොටසේ තියෙන මේ විදිහට වචනයක් මම හොයනවා. වර්ඩ් කියලා. හරිද? වර්ඩ් කියන වචනේ මේ විදිහට සර්ච් කළාට පස්සේ මේ ඡේද පුරාවට වර්ඩ් කියන වචනේ මේ විදිහට මම පෙන්නන්නම්. මේ විදිහට සර්ච් කළාම මෙතන කහපාටින් පෙන්නනවා වර්ඩ් කියන වචනේ තියෙනවා. මේ විදිහට වර්ඩ් කියන වචනේ මට හයිලයිට් කරලා පෙන්නනවා ඔයාලා. මේ පහළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. කීප තැනකම එක තියෙනවා සඳහන් වෙලා. හරි, ඊට පස්සේ මේ රීපේස් කරන එකකින් කරන්න තියෙන්නේ අපි මේ වචනේ හොයාගත්තා. ඒ වචනෙට මොකද්ද දාන්න ඕනි කියලා. ඒ වචනෙට මට දාගන්න ඕන ඒ වචනේ මගේ වැරදිලා ටයිප් වෙලා තියෙන ඒ වචන වෙනුවට ඒ වචනේ හැම තැනකටම මට දාගන්න ඕන වෙන වචනයක්. මම ඒක නිකම් මේ විදියට ටයිප් කරන ඔයාලට කියලා දෙන්න ඕන. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ රීප්ලේස් ඕල් කියලා දුන්නට පස්සේ මේ වර්ඩ් කියලා තියෙන වචනේ ඔක්කොම මෙන්න මේ මම ටයිප් කරපු විදියට වෙනස් වෙනවා. අපි බලමු. මේ විදියට ඔයාලට පේනවා මෙතනින් හැම වචනයක්ම මේ විදියට වෙනස් වුණා ඒ කියන. ඒක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. මොකක් හරි ටයිප් කරනකොට මිස්ටේක් එකක් වෙලා වැරදි වචනයක් වැදුනොත් මුළු ડોකියුමන්ට් එකේ මේකින් එක ටයිප් කර කර ඔයාලට ඉන්න ඕනේ නැහැ. සම්පූර්ණම සර්ච් කරලා ඔයාලට ඒක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ওই ටික ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි මෙන්න මේ කොටස සහ මේ ස්ටයිල් එක ගැන සහ මේ ෆයින් රීපේස් කියන කොටස් දෙක කතා කළේ. මේ ගැන ඉතර කතා කරන්න දෙයක් නැහැ. මේ සිලෙක්ට් කියලා කියන්නේ අපිට ડોකියුමන්ට් එක සිලෙක්ට් කරගන්න. ඒවා දන්නවා. ඒ හින්දා අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉන්සර්ට් කියන කොටස යටතේ මේ සියලු දේවල් අපි ඉදිරියේදී ටියුටෝරියල් වලින් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් දවසකින් මේ වගේ වටිනා පාඩමක් අරගෙන අපි එනවා.